මගේ නම දර්ශ උදයන්ග මගේ මම ගම්පලාත ගම්පහ මම වේයන්ගොඩ බණ්ඩාරනායක විශ්වවිද්‍යාලේ තමයි ඉගෙන ගත්තේ ඒ ස්කෝලෙන් ඉගෙනගෙන තමයි 2017 12 4 වෙනි දින විශ්වවිද්‍යාලයට තීරණය ඒ රුහුණ විශ්වවිද්‍යාලයට මට රුහුණ විශ්වවිද්‍යාලයෙන් ලබා දුන්න ඩී එක තමයි මේ තියෙන්නේ මම ඒ දවසේ ගියේ මගේ අම්මත් එක්ක ඒ පළවෙනි දවසේ මගේ අම්මා මාව හොඳට මාවයි මගේ අම්මවයි ඒ මගේ වැඩිමල් බැජ් එක සාදරයෙන් පිළිගත්තා. අම්මා අපිට හිතා ගන්නවත් බැරි විදිහට තමයි ඒගොල්ලෝ පිළිගත්තේ. අම්මටත් හිතා ගන්න බැරි වුණා මේ විදිහට කොහොමද මේ අය මේ විදිහ මේ මෙච්චරට හොඳයි නේද කියලා. අම්මත් මට කිව්වා මේ වගේ කට්ටියකට නේද මගේ පුතාව බාර දෙන්නේ. ඒ හින්දා ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ මේ විශ්වවිද්‍යාලේ හොඳට අධ්‍යයනය කටයුතු නිරත වෙන්න පුළුවන් වෙයි කියලා. අම්මත් මට කිව්වා. ඒ ඊට පස්සේ කොහොමින් කුමාරි අපිට තිබ්බේ ඉංග්‍රීසි පාඨමාලාව. මේ අය අපේ විශ්වවිද්‍යාලය ඇතුළු වුණාට පස්සේ අපි ඇතුල් වෙච්ච දවසේ ඉඳන් ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට යන්නේ කොහොමද ඒ කියන්නේ විශ්වවිද්‍යාලය ඇතුලේ සැරිසරන ආකාරය ඔක්කොම කියලා දුන්නේ මේ විශ්වවිද්‍යාල මේ අපේ සීනියර් වැජ් එක. ඒගොල්ලෝ විශ්වවිද්‍යාලේ කොහෙටවත් අපිට තනියම යන්න දෙන්නේ නැහැ. කොහෙන්ම වොෂ්රූම් එකකට පවා අපිට තනියම යන්න දුන්නේ නැහැ. ඒ අයගේ අනුදැනුම ඇතුව තමයි අපි හැම තැනම ගියේ. විශ්වවිද්‍යාලය ඇතුළත අපිට වෙන කාත් එක්කවත් කතා කරන්නවත් අපිට අවස්ථාව දුන්නේ නැහැ. ඉතින් මේගොල්ලන්ගේ විවිධ වැඩසටහන් එහෙම පෙන්වුවා. අපිට මුලින්ම විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි පාඨමාලාවක අපි සම්බන්ධ වුණා. ඊට පස්සේ කොහොම හරි 2017 දෙකයි 2018 දෙකයි 21 වෙනි දින. ඒ දිනේ තමයි මේගොල්ලෝ උඩ කැන්ටිමේ තමයි මේ සිද්ධිය වෙන්නේ. අපි උඩ කැන්ටිමේ මුළු බැජ් එකම බෙන්ච් වල වාඩි කරලා 12 එක පැයයි. අපි කෑවට පස්සේ බෙන්ච් වල වාඩි කෙරෙව්වා විශ්වවිද්‍යාලේ ලයිබ්‍රිය තියෙනවා ඒක පෙන්වන්න යන්න ඕනේ කියලා. මේක පෙන්වන්න යන්න නම් ෆෝන් ජංගම දුරකථන පාවිච්චි කරන්න බෑ. ඒවා ඕෆ් කරලා බෑග් එකේ දාගන්න ඕනේ කියලා අපිට කිව්වා. අපිත් ඒ විදිහට කළා. ඊට පස්සේ අපි ඔක්කොම මේ බෙන්ච් වල වාඩි වෙලා මුළු බැජ් එකම වාඩි වෙලා හිටියා. ඊට පස්සේ අපේ සීනියර් සුපර් සීනියර් ආර්ට් එකේ මේ ස්ටුඩන්ට්ලා අපි වට කරගත්තා. ඊට පස්සේ මොකද්ද සද්දයක් කළා මහා හයියෙන් බෙරියන් දීලා අපි නොහැන බැනලා කුණු හරපෙන් කියලා අපේ ටී-ෂර්ට් ඇඳලා එතනින් අපිව ඒ කියන්නේ මහා අපහසුතාවයකට පත් කළා. මේකට ඒගොල්ලෝ කියන්නේ මහතකයේ දැමීමයි කියලා. දැන් මේගොල්ලෝ අපිට මුලින්ම කිව්වේ මේගොල්ලෝ දේශන කී කී තිප්පේ ආදරණීය යංගියේ මල්ලියේ ගාලා මේ විශ්වවිද්‍යාලයේ රැග් එකක් නැහැ. මෙතන රැග් එකක් තියෙන්නේ නැහැ. ඒගොල්ලෝ සමහ එක නිවේදකයෙක් කියන එක්කෙනා කිව්වා මගේ අම්මා පල්ල මේක විශ්වවිද්‍යාලයේ රැග් එකක් නැහැ. මේ විශ්වවිද්‍යාලේ අපි ඕගොල්ලන් සුහදව මේ විදිහට හිටපු විදිහටම ඕගොල්ලන්ට ඉන්න දෙනවා කියලා තමයි අපිට කියන්නේ. දැන් ඊට පස්සේ මේ නවක නව්‍යකරණයෙන් තමයි මේ රැග් එක පටන් ගන්න. ඊට පස්සේ අපිට ෆිෂ් කිට් එකක් කියලා මේගොල්ලෝ අඳවනවා ඇඳුමක්. ඒ ඇඳුම මේ අර ඉන්ටර්වයුව එකකට යන්න පුළුවන් සුදුසු ඇඳුමක් ටයි එක නැතුව තමයි ඇඳගෙන ඉන්න වෙලා තියෙන්නේ. ගර්ල්ස්ලාටත් වෙනම ඇඳුමක් දුන්නා. ඉතින් අපි ඊට පස්සේ විශ්වවිද්‍යාලයෙන් අනතුරුව යනවා හොස්ටල් එකට. හොස්ටල් එකේ ගොන් ආතල් කියලා පටන් ගන්නවා. ඒගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලන්ගේ සංස්කෘතිය තියෙනවා, නම් ගම් පාඩම් කරන්න තියෙනවා. ඒව ඔක්කොම අපේ ටී-ෂර්ට් ඇද ඇද මෙන්න මෙහෙම ඇද ඇද තමයි ප්‍රශ්න කරන්නේ. කිසිම වචනයක් වැරදෙන්න බෑ. මෙහෙම වැද වැද මාව ඇද ඇදලා මම මේ එක වෙලාවක මාව විසික්ුණා. ඒගොල්ලෝ ඇද ඇද විසික් කරනවා. ඒක කිසිම මේ තැකීමක් කරන්නේ නැහැ. කිසිම මේ අනුකම්පාවක් ඒ අයගේ නැහැ. කුණු හරප කිය කිය බය කර කර මෙතන අපිට කියාගන්න බෑ. අපි කියන්න ඕන දේ අමතක වෙනවා ඒ වෙලාවේ. එහෙම දෙයක් තමයි ඊට පස්සේ කරන්නේ. කොහොම හරි ඊට පස්සේ කොහොම මේ සති කීපයක් යනවා. ඊට පස්සේ අපිට කොහොමත් අර හොස්ටල් එකේ රෑ 12ට විතර පොදු කොමන් එකක් දාලා ගහනවා. කිසිම හේතුවක් නැතුව මේ අර ගර්ල්ස්ලා බලා ගන්න ඒගොල්ලන්ගේ වැරදි කිය කිය ඒ නැති බොරු ඇති කර කර ඒ කියන්නේ කරන හැමදේම කිය කිය අපිට ගහනවා. මැද්දවත්ත හොස්ටල් එකේ කොමන් රූම් එකක් දාලා 114 කියන කොමන් රූම් එක. මේ සිද්ධිය වෙන්නේ මැද්දවත්ත හොස්ටල් එකේදී සිද්ධ වෙන්නේ. 114 කාමරෙත් තමයි සිද්ධ වෙන්නේ. මේ ගහලා ටී-ෂර්ට් කොහම හරි අපේ ඉරෙනවා. අපිට මේ හොස්ටල් එකේදී ඇඳන් ඉන්න තියෙන්නේ සරමයි ෂර්ට් එකයි. ඒ ෂර්ට් එක හැමදාම ඉරනවා. මම හැමදාම බූත්තම මොකක් හරි කරගෙන මහනවා. මොකද මට ටී-ෂර්ට් නැහැ මේ අඳින්න. මේගොල්ලෝ ඉරන ගානේ ටී-ෂර්ට් අඳින්න මං ගාව නැහැ. මම බූත්තම් මහ මහදම මේ සමහර දාට හිටියේ. මේ අපිට අපි ඇත්තට මේ වෙලාවට කර කියා ගන්න දෙයක් නැහැ. අපිට අනික මේ දැන කියන්න විදිහකුත් නැහැ. මේ අය මුලින්ම රවට්ටනවා මේ රැග් එක පරිපාලනයයි මේ අය එකට එකතු වෙලා කරන්න කියලා මුලින්ම අපි රවට්ටනවා. ඒ හින්දා අපිට කියන්න කවුරුත් නැහැ අපි මෙහෙම රැග් වෙනවා කියලා. ඒතකොට අපිත් හිතනවා මේ විශ්වවිද්‍යාලය ඇත්ත. ඒගොල්ලෝ කියනවා මේ විශ්වවිද්‍යාලයේ ඔබ ඉන්නවා නම්
රැග් විය යුතුයි. රැග් වෙලා මේ විශ්වවිද්‍යාලෙ ඉන්න බෑ. කොන් වෙනවා. බැජ් එකේ ගෑල්ලාමයි අපිත් එක්ක කතා කරන්නේ නැහැ. එහෙම බලපෑම් කරලා තමයි මේ දේට අපි යොමු කරන්නේ. ඊට පස්සේ අපි එක දවසක කොහොම හරි අපි නිදාගත්තේ දෙකට වගේ මේ සිද්ධි ඔක්කොම ඉවර වෙලා පාන්දර 3-4ට වගේ තමයි මේ සිද්ධිය වෙන්නේ. අපි නිදාගෙන ඉද්දී නිදාගන්නේ බෙන්ච් ඇඳවල් 4ක 10ක් වගේ නිදාගන්නවා ගුලි වෙලා වගේ තමයි නිදාගන්නේ. එහෙම නිදාගෙන ඉන්න අතරතුරේ මහා රෑ මහා රාත්‍රියේ පාන්දර මල්ලි කියලා අමුතු සද්දකින් කතා කරන පිරිසක් එනවා. අපි මේ නිදාගෙන ඉන්නේ. මමත් මේ අඳුරේ මගේ හැරිලා බලද්දී මං අසල හිටියේ කවුරුත් හිටියේ නැහැ. ඒ කියන්නේ කීප දෙනෙක් මං ඒ මංගලඟ හිටියේ කට්ටිය හිටියේ නැහැ. මම දන්නේ නැහැ මොකක්ද මේ කියලා. ඊට පස්සේ මට කතා කරා මල්ලි දැන් නිදාගෙන හිටිය ඇති අපියන් කියලා. මාව නිදාගෙන ඉන්න වෙලාවෙම ඇදගත්තා. ඇදගෙන උස්සගෙන නිකන් මිනි පෙට්ටියක් උස්සන් යනවා වගේ අරගෙන ගිහිල්ලා මේ සද්දේ එහෙම විදියටම තියෙනවා. මල්ලි කතාවේ බය කරන සද්දේ ඒ විදියටම තියෙනවා. ගිහිල්ලා අර වොෂ් රූම් එක ළඟ මගේ ඇඳුම් නිරුවත් කරනවා. නිරුවත් කරලා මගේ අයවය සේරම මිරිකනවා. මට ඒක වෙලක් කර කියා ගන්න බැහැ. මම ගුලි වෙලා මට කර කියා ගන්න බැහැ නෑ. මට කෑ ගැහුණෙත් නෑ. ඒ වෙලේ මම ලැබපු අත්දැකීමෙන් මට කෑ ගැහුණෙත් නැහැ. මම ඒ තරමට බය වුණා. මොකද්ද මේ උනේ කියලා. මිරිකල විනාඩි 5ක් 10ක් වගේ මේක මිරිකනවා. මට කර කියා ගන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ තරමට. ඊට පස්සේ එහෙම කරලා මා අපිව දානවා ඇඳකට. ඇඳකට මුණින් අතකට දාලා මේ එක්කෙනෙක් මගේ පස්සේ පැත්තට නැගලා මම පස්සේ තමයි දැනගත්තේ මේ මොකද්ද කරලා තියෙන්නේ කියලා. ඒකට කියන්නේ පස්සේ මේ කොණ්ඩම් එකක් අරගෙන ඒක දානවා වැටමාර පොල්ලකට ගහලා කොණ්ඩම් එක වැටමාර පොල්ලට ගහලා ඔබලා මගේ පස්සට ගහනවා තද කරලා. තද කර 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 ඊට පස්සේ තද කරා. ඊට තද කරලා ඉරවලා ඒක මගේ කටෙත් ගන්න. ඒ කටෙත් ගාලා ඊට පස්සේ මේගොල්ලෝ නිරුවත් කොමන් රූම් එකකට දානවා. ඒ කොමන් රූම් එකේ ඉන්නේ මගේ මට මේ සිද්ධිය වෙච්ච කට්ටිය තමයි. දැන් මේ වෙලේ මට එක එක සද්ද ඇහුණා. කෑ ගහන සද්ද ඇහුණා. මේ සද්ද මම හිතුවේ නෑ සමහරවිට. මේ සද්ද මම හිතුවේ නැහැ කොහෙන්ද මේ එන්නේ කියලා. බැලින්නම් මේ සද්ද ඇහිලා තියෙන්නේ අර මගේ අනිත් අය විලාප දෙන සද්ද මේ ඇහිලා තියෙන්නේ. මේ සද්ද ඇහෙන්නේ නැති කරන්න තමයි අර මල්ලි ගාලා මාව බය කරන්නේ. එතකොට මටත් ඒ ඇහෙන්නේ මේගොල්ලන්ගේ සද්ද තමයි මේ විදිහට ඇහෙන්නේ. මේගොල්ලෝ මේ කරන ඒ සංවිධානාත්මක වැඩිය තමයි මේ. ඊට පස්සේ මේ කොමන් නිරුවත් කොමන් රූම් එකට දෑවට පස්සේ කවුරු ඔක්කොම ගල්බිල්ල වගේ මෙහෙම බලන් ඉන්නවා නිකන් බය වෙලා වගේ ඔක්කොම. මේ නිරුවත් වෙලා තමයි මේ ඔක්කොම ඉන්නේ 35ක් හෝ 40ක් වගේ හිටියා. ඒ වෙලේ බෙන්ච් අතරක තමයි මේ උඩ ඉඳගෙන ඉන්නේ. ඊට පස්සේ එක නිවේදකේ මේ නිවේදකයා තමයි මේ රැග් එක මුල ඉඳන් අගට මෙහෙවන්නේ. ඒ නිවේදකයා අර කොණ්ඩම් එක අරගෙන අර මැටමාර පොල්ල ගහපු කොණ්ඩම් එක අරගෙන පෙන්නනවා මෙන්න මල්ලි උහිලාගේ පුක්කේ භාවය අහුසි කළා. මේ රැග් එක එතනදී තමයි අපිට විස්තර කරන්නේ මොකක්ද මේ කරන්නේ කියලා. මේ රැග්ගේ නම කියන්නේ ඒගොල්ලෝ හඳුන්වන තියෙන්නේ පුක්කේ භාවය අහුසි කරනවා කියලා. මෙන්න මේ රැග්ගෙන් පස්සේ තමයි ෆිසිකලි රැග් කියන එක ආරම්භ ගන්න. අමානුෂීය ලිංගික නවකවදේ කියන එක ආරම්භ වන්නේ මෙන්න මෙතනින්. ඊට පස්සේ සති දෙකක් පුරාවට විවිධාකාර විදියට ලිංගික අදට්ටේට මේ අය අපිට කරනවා. හොස්ටල් එකට අපි කැම්පස් එකට අපි යන්න ඕන උදේ 7ට හවසන් වෙන්න ඕනේ 6ට. 6න් පස්සේ කෙලින්ම එන්නේ මේ ඔක්කොම එන්නේ මේ හොස්ටල් එකට ආවට පස්සේ පැය දෙකක් විතර කනවා. ඊට පස්සේ 8ේ ඉඳන් මෙන්න මේ ෆිසිකලි රැක් සති දෙකක් පුරාවට කරන්න ඕනුණා. දැන් මම ඒ කරපු ෆිසිකලි රැක් අනුපිළිවෙලින් කියන්නම්. එකක් තියෙනවා ඒගොල්ලෝ බෝංචි කැඩීම කියලා මේ ෆිසිකලි රැග් එක කියන්නේ. මේ ෆිසිකලි රැග් එක කරන්නේ දෙන්නෙක් නිරුවත් කරනවා මූණට මූණ ඉන්න විදියට. මූණට මූණ මෙහෙම ඉඳගෙන ඉන්න ආකාරයෙන් තියලා මේගොල්ලෝ එක්කෙනෙක් මම අනිත් එක්කෙනා මගේ ඉදිරිපිට ඉන්න කෙනාගේ ලිංගය අල්ලන්න ඕනේ. ඉස්දිරියේ ඉන්න කෙනා මගේ ලිංගය අල්ලන්න ඕනේ. එහෙම අල්ලලා උඩ බිම ගහන්නත් ඕනේ සද්ද හෙන්න ඕනේ ටක් ටක් ගාලා. ඒ සද්ද ඇහෙන්නත් ඕනේ. මම එකක් ගහනවා නම් එහා පැත්තේ කෙනා මගේ එක ගහනවා. ඒ වගේ අර සීනිය කියන කෙනා 100ක්ද 150ක්ද 200ක්ද ඒ කියන තරම කඩලා පෙන්වන්න ඕනේ. ඒ කඩද්දි ඒ ලිංගය නැගීමක් වෙන්න බෑ. එහෙම වුණොත් ඒ නැගිච්ච දේ නැති වෙනකන් ගහගෙන යනවා. ඒ දේ නැති වෙනකම්ම කරනවා. දැන් මේ ෆිසිකලි රැග් එක මම අපේ බැජ් එකේ 4-5 දෙනෙක් එක්කම කරලා තියෙනවා. මට ඒ වෙලේ මට ඇත්තටම මට මේවා මට කියාගන්න කවුරුත් හිටියේ නැහැ. මේ වගේ දේවල් අපි ජීවිතේටවත් කරපු නැති දෙයක්. මේ වගේ දේ දැන් අපි මේ විශ්වවිද්‍යාලයට ආවේ ඇත්තම මේවා මෙහෙම දෙයකට ලක් වෙන්නද කියලා මම උගෙල්ලකින් අහන්න කැමතියි. ඊට පස්සේ ෆිසිකලි රැග් එකක් තියෙනවා පුක්මියෝ අල්ලනවා කියලා. මේගොල්ලෝ පුක්මියෝ කියලා කියන්නේ අර මදුරුවා කිය. මේ උකුණ.
පුකපුව ඕ පුකපුව අල්ලන්නේ පුකපුව කියන්නේ උකුණට ඒ උකුණ අල්ලන්නව නම් කරන්න ඕනේ ෆිසිකලි ඒ කියන්නේ නිර්වත් වෙලා අපි ඇඳක් උඩට වෙලා ලිංගේ යටින් ගහගෙන ඉන්න ඕනේ අර උකුණෙක් අර ඇඳ යට ඉන්න උකුණෙක් අල්ලන විදිහට ඉන්න ඕනේ භාවනා කරන ඉරියව්වෙන් තමයි ඉන්න ඕනේ දැන් අපි දැන් මේ එහෙම එයා කියනකම් ඒ විදිහටම ඉන්න ඕනේ ඊට පස්සේ එහෙම ඒ ලිංගේ නම වදින් පස්සේ තව එකක් තියෙනවා පක්මියෝ එල්ලි ඒ පක්මියා කියන්නේ මදුරුව ඒ මදුරුව ඒකෙදි වෙන්නේ අපි අල්ලන් මේ අපේ ලිංගි අල්ලගෙන යන්න ඕනේ මදුරුවෙක් අල්ලන්න වගේ හැමතැනම කියන තැන යන්න ඕනේ අරහින් ගිල්ල අරන් වරින් පුක්මියෙක් අරන් වරින් කිව්වහම අපි ගිහිල් නෑ පක්මියෙක් අල්ලන් වරින් කිව්වහම අපි ගිහිල් රඟපාගෙන අරන් ඉන්න ඕනේ දැන් මේ මේ මොකක්ද මේ ඇත්තටම මේ මේ මේක නවක වදයක්ද ඇත්තටම මේ මොකක්ද කියන එක අපිට හිතා ගන්න බෑ දැන් මේවා නොකර ඉන්න බෑ මේවා නොකර හිටියොත් තව තව දේවල් කරනවා මීට වැඩි තද රෙග් වලට අපි යොමු කරනවා දැන් ඊට පස්සේ තියෙනවා රාජසිංහ අමුඩේ කියලා එක රාජසිංහ අමුඩේ කියලා රැග් එකක් තියෙනවා. ඒකෙදි වෙන්නේ කොමන් රූම් එකක් වගේ ගන්න ඔක්කොම එකට එකතු කරලා. එකතු කරලා අරගෙන අමුඩයක් වගේ හදා ගන්න ඕනේ. මේ අපේ ලිංගයේ එළියට පේන්න අමුඩයක් විදිහට ගැට ගහ ගන්න. ගැට ගහලා මේගොල්ලෝ කියන එක ප්‍රකාශයක්. මේ ඒ ප්‍රකාශය තමයි මේක රාජසිංහ රජතුමාගේ රාජසිංහ අමුඩේ මේක ඇඳගෙන තමයි අන්තපුරේට උකණ්ඩ යන්නේ පයිය තමයි එහෙම කියලා. මේකේ මේකේ තියෙන කුණුහරුප. තනිකරම අහන්නත් බැරි වෙයි. මේවා කුණුහරුප තියෙනවා. ඒ කුණුහරප වාක්‍ය වචනයක් නෑර කියන්නුනේ එක වචනයක් හරි මොකක් හරි වුණොත් ඒගොල්ලෝ ආයේ කියන්න කියනවා ඒ එක වචනයක් එහෙම වෙන්න බෑ ඒ වචනේ හැම ඒ වචන පේළිය එක වචනයක්වත් එහෙම වෙන්න බෑ මම ඒක 25ක් විතර කියෙව්වා මට ඒක එපාම වුණා ඒක ඉවර වෙද්දී ඕන පෑ 4-5ක් ගියා ඔක්කොම ඒ කියනකම් ඉන්න ඕනේ අනිත් අය කියනකම් බලන් ඉන්න ඕනේ අපි මේක නිරු මේක අර ලිංගේ විතරක් පෙන්නලා කරන දෙයක් දැන් මේ එහෙම එකක් ඊට පස්සේ කොහොමකින් කොමාරි දැන් ඊට පස්සේ අපිට දුන්නා මේ සුහඳ මාරු කියලා දෙයක් ඒකෙදි වෙන්නේ මේගොල්ලෝ රවට්ටීමක් තමයි මෙතන කරන්නේ මේගොල්ලෝ කියනවා පරිපාලනයේ එකතුව අපි මේ සුහඳ මාරු කීමක් තියෙනවා ඕගොල්ලන්ට වින විශ්වවිද්‍යාලයක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා මෙහෙම 20 දෙනෙක්ට මෙහෙම අවස්ථාවක් තියෙනවා ඔයලාගෙන් මේ 20 දෙනෙක් තමයි තෝරගෙන තියෙන්නේ කැමති අය ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න කියලා මේ අය බොරුවට රන් කියනවා මේක අපේ මේගොල්ලෝ අර විශ්වාසෙ දිනා ගන්න විදිහට තමයි මේක කතා කරන්නේ. ඇත්තටම අපිට සුහද මාරුවක් දීලා වගේ තමයි. දැන් මේ මම ඊට පස්සේ මමත් ඇත්තට මේකට කැමති වුණා. මොකද මේ කොළඹ විශ්වවිද්‍යාලේ මම තෝරගන්න හිතුවේ. මොකද මේ අපිට යන්න පාසු වින්දා අපේ අයියාත් විශ්වවිද්‍යාලේ ගියා. එයාත් කොළඹ විශ්වවිද්‍යාලේ ගියේ එහෙම හින්දා. ඊට පස්සේ මේක කියලා ඉවරුණාට පස්සේ මේක බොරුවක් කියලා මේකට අතිස්සු ඔක්කොටම අර දරුණු ලෙස මේම ටී ෂර්ට් ඉර වද දුන්නා. තුපිට මෙහෙම අපි මෙහෙම නම් මෙහෙම කරන්නේ මේ සහෝදරත්වයක් ඇද්දෙ මොකටද කිය කිය නොදෙත් කුත් දේවල් කිය කිය අපි මගේ ටී ෂර්ට් එකේ දවසේ සම්පූර්ණ මිරුවා. මට කර කියා ගන්න දෙයක් නැහැ. මම කිව්වා මම පහදුවම අයියේ මම කිව්වේ මේකයි. මම මට පුළුවන්නේ මම කියන්න හේතුනේ මම මේ කොළඹ විශ්වවිද්‍යාලේ දේවල් ගත්තේ මට යන්න දෙන්න පහසු වෙනින්ද. ඒගොල්ලෝ කියන කිසි දෙයක් අහන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ මූලික අරමුණ අර අපිව අපහසුතාවයට අපිව වද දීලා අපහසුතාවයටපත් කරලා ඒ අය hina වෙන්න සහ ලිංගික වද දීලා මේගොල්ලෝ මම කියන්නේ මේ ලිංගික වදය දෙන මේක මම වගකීමෙන්ම කියන්නේ මේගොල්ලෝ ලිංගික නවක වදය දෙන්න මූලිකම හේතුව අපිත් ඒ தත්ත්වයටපත් කරගන්න. ඒගොල්ලන්ගේ ලිංගික ආශාවන් පසුව ඉෂ්ට කරගන්න තමයි අපිට මේ ලිංගික නවක වදය දෙන්නේ. මොකද එහෙම දේවල් වෙලා තියෙන හින්දායි මම මේ කියන්නේ. විශ්වවිද්‍යාලය තුලත් වෙලා තියෙනවා. කැම් මැද්දවත්ත හොස්ටල් එක තුලත් වෙලා තියෙනවා. ඒ හින්දා මේ මෙහෙම නවක වදයක් දෙන්න හේතුවක් තියෙන්න ඕනේ. ඒක තමයි මේ අපිව මේ දෙයට ආසා කරන්නේ. ඒ කියන්නේ මේ කාගේ හරි නිරුවතක් දකින්න නිරුවතක් අතගාන ඒ වගේ වැඩ කරන්න ආසාවක් ඇති කිරීම තමයි මේගොල්ලන්ගේ මේ ලිංගික නවක වදේ ප්‍රධානම අරමුණ. දැන් ඊට පස්සේ අපිට බකට් එක දෙනවා කියලා එකක් තියෙනවා. ඒ බකට් එක දෙන්න පෙර රාත්‍රියේ තනිකරම ඒ කියන්නේ ෆිසිකලි නයිට් එකක් ගැහුවා. ඒ කියන්නේ තනිකර උදේ ඒ කියන්නේ හවස 8 ඉඳන් නෑ ඔව් රෑ 8 ඉඳන් පාන්දර 6 වෙනකන් තනිකරම ෆිසිකලි විදියට අපි රැග් ගුණා හෙළුවේ. මේක එක එක ඒවා කියනවා ඇඳ යටින් ගියා බයිසිකල් පදිනවා මේ සේරම කඳු නැග්ගා එක එක ඒවා තියෙනවා. මේකෙදි එක ලිංගික නවකවදයක් තියෙනවා. අර මුස්ලිම් කාර්යංග අර ලිංගිය කපනවා වගේ වැඩක් තියෙනවා මෙතන. ඒක කරන්නේ නැහැ. ඒ වගේ කතාවක් කියනවා. ඒ වෙලාව වෙන්නේ අපිව
පේලියට තියන් ඉන්න මේ කොමන් රූම්යක් වගේ අරගෙන මේ අපිට අපේ ඇස් බඳිනවා. ඒ ඇස් බඳින්නේ අපේ සරම් වලිනුත් නෙමෙයි වෙන අය වෙන අයගේ සරම්. මට මේ ඒ ගඳ ඒ සරම් වල තියෙන ගඳ ඉවස ගන්නත් බැරුව හිටියේ. එහෙම ඇස් දෙක වහනවා. ඇස් දෙක විතරයි වහන්නේ, අනිත් ඔක්කොම නිරුවත් කරලා. ඊට පස්සේ මේගොල්ලෝ අර මේ කොලයක් වගේ ගහක කොලයක් ගෙනල්ලා අපේ ලිංගිය මෙහෙම අතගාගෙන අතගාගෙන යනවා. එක එක ලිංගිය අතගාගෙන අතගාගෙන යනවා. එක්කෙනෙක්ගේ අත ගෑවනම් ඒ කොලෙන්ම මගේ කෙත් ගන්නවා. මෙහෙම 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 සමූහෙම ගාගෙන ගාගෙන යනවා. මට මේ මම මට ඒක පෙවුනේ යටින් මගේ චුට්ටක් මෙහෙම පෙවුණා. මේ මොකද්ද වෙන්නේ කියන එක මම යටින් දැක්ක. මේ කරන කෙනා මම දැක්කේ නෑ. මොකද මගේ ඇස් දෙක බැඳලා තිබ්බින්ද. මට අර යටින් චුට්ටක් ලාවට වගේ පෙවුණා මේ මොකද්ද කරන්නේ කියලා. මේ මට ඒ දවසේ නම් ඇත්තටම අර වගේම තමයි අපහසුතාවය මේ වෙලාවට මට කියාගන්න කෙනෙක් නෑ. අනිකත් යාළුවෙක්ට කියන්නත් බෑ. ඒ අයත් ඉන්න මානසිකත්වයත් එක්ක ඒත් කියන්න බෑ. අනික සීනිය බැජ්ජේ එහෙම කිව්වොත් තව 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 මොන මොන හරි කරයි කියලා බය තමයි මේ වෙලේ තියෙන්නේ. ඔන්න ඔතනින් පස්සේ බකට් එක දීම අවසන් කරනවා. දැන් මෙතනින් පස්සේ මම විශ්වවිද්‍යාලේ එන එක අතාරිනවා. මොකද මට එපාම වුණා මේ සිද්ධියෙන් පස්සේ. ඊට පස්සේ මේගොල්ලෝ බකට් එක දුන්නාට පස්සේ අපිට කන්ටක් ගහ. කන්ට ගහන්න පටන් ගන්න ඊට පස්සේ. බකට් එක දුන්නාට පස්සේ නොයෙකුත් වැඩි කිය කිය බැජ් එක හදාගන්න, ඒක එල්ලු හදාගන්න, ඒක එල්ලු බලාගන්න කිය කිය මේ අපි හරියට මේ විශ්වවිද්‍යාලයට ගෙල් ගර්ල්ස්ලා ඇතුළු කරා වගේ ඒ අය බලාගන්න කියන අපිට. අපි මොකටද මේ ගර්ල්ස්ලා බලාගන්නේ? ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වගකීම් බාර ගන්න ඕනේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩ ටික කරගන්න ඕනේ. මොකද අපිටත් මේ අපිත් මේ මාතර දන්නේ නැහැ. අපිත් මේ ආවේ පළවෙනි වතාවට මාතර මේ විශ්වවිද්‍යාලයට. ඈ අපිත් ආදුනිකයි. ඒ හින්දා අපි කොහොමද තව කෙනෙක් නොදන්න කෙනෙක් ආරක්ෂා කරන්නේ? දැන් මෙතනදි වෙලා තියෙන්නේ මේගොල්ලෝ අපිව ගර්ල්ස්ලව ආරක්ෂා කරලා මේ ඔක්කොම ගර්ල්ස්ලව ඒ කියන්නේ යාළු කරගෙන තියෙන්නේ සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් බැච් වල කට්ටිය. දැන් පේනවනේ මේ වෙලා තියෙනදී. ඒ කියන්නේ අපි ඒ අයව ආරක්ෂා කරගෙන සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් අයට දෙන්න ඕනේ පරිත්‍යාග කරනවා වගේ ඒ අය තමයි ඊට පස්සේ ඒ අයත් එක්ක යාළු වෙලා වැඩ ටික කරගන්නේ. මොන මොනා කරනවද දන්නේ? ඒ අදාළ වැඩ ටික කරගන්නේ ඊට පස්සේ. දැන් මේ බලා ගැනීමක් තමයි අපි මේ කරවන්නේ. දැන් ඔතනින් පස්සේ මම ඇත්තටම මගේ නොයෙකුත් ලෙඩ ඇති වුණා. මගේ මට ඊට පස්සේ බස් එකක යන්න බෑ. වමන යන්න ගත්තා. මගේ ඇඟ වෙනස් වෙන්න ගත්තා. මම ඊට පස්සේ හොස්ටල් යන ගමන අත්හැරියා. ඊට පස්සේ මම එක එක යාළුවන්ගේ ගෙවල් වල තමයි හිටියේ. ඒ මේ ඒගොල්ලොත් මගේ වෙනස දැක්කා. මට ඒ වෙලාවේ උදව් කරපු ඇත්තටම ඒ අයට මම ගොඩක් පිං කියලා කියන්න ඕනේ. මොකද ඒ වෙලේ එහෙම හරි මට උදව් කරපු එක හින්දා තමයි මට ඒ වෙලේ හරි පීටක් අම්බුනේ. ඊට පස්සේ මම ලෙඩ වුණාට පස්සේ මම ඊට පස්සේ මේ ගම්පා මා ඉස්පිරිතාලේ නතර වෙනවා. ඊට පස්සේ නතර වුණාට පස්සේ මම රෝහල් පොලිසිය හරහා HIV ටෙස්ට් එකක් පවා මට කරන්න සිද්ධ වෙනවා. මොකද අර ලිංගික ඒවත් එක්ක අර ඇඟේ වෙනසත් එක්ක මට හිතුණා මොකක් කරේ මේ රෝගයක් හරි මොකක් කරේ ඇතිලා මට මේ වෙන දේ මට හිතා ගන්න බැරුවා. ඊට පස්සේ මම HIV ටෙස්ට් එකක් පවා කරා. හැබැයි එහෙම ඒක එතන ගැටලුවක් වෙලා තිබ්බේ නැහැ කියලා කියන්නත් ඕනේ. ඔහොම ඊට පස්සේ මම මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් දැනුවත් කරා. ඒ එතනදී උනේ මම ඇත්තට මේ ආයතන කියන්න මුලින්ම බය වුණා. හැබැයි මම විස්තර සියල්ලම කිව්වා මේ 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 මේම දේවල් මට වුණා කියලා. ඊට පස්සේ ඒ අයගේ අවසන් තීරණය උනේ වෙන විශ්වවිද්‍යාලයක් මාරු කරලා දෙන්න. හැබැයි ඒ පිළිගැනීමත් මම ප්‍රතික්ෂේප කරා. මොකද දුර විශ්වවිද්‍යාලයක් තමයි මට ලබා දුන්නේ. මේ ගම්පා ආසන්න විශ්වවිද්‍යාලයක් මට කැලණිය විශ්වවිද්‍යාලය ලබා දෙන්නේ නැහැ. ඒ හින්දා මම ඒකත් ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ තමයි අපේ අම්මයි අයියයි මේ වෙන්නේ මොකක්ද කියලා බලන්න උපකුලපතිවරයා හම්බ වෙන්න ඉන්නේ. ඊට පස්සේ ඒ උපකුලපතිවරයා හම්බ වෙන්න එද්දි හම්ුණේ ඒ කාලේ හිටිය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කටයුතු උපදේශක සමන්චන්දන මහත්තයා. දැන් ඒ සර් දැන් තමයි නියෝජ්‍ය උපකුලපති වෙලා ඉන්නේ. ඒ සර්ට තමයි මේ කරුණ ඔක්කොම මේ වෙලා තියෙන රැග් එක මුලින් ඉඳන් අගෙන අම්මා කියලා තියෙනවා. මෙහෙම ලිංගික නවක වද දීලා තියෙනවා මේගොල්ලෝ. මේ අපි දැන් අම්මා කියලා තියෙනවා. අපි අම්මා ඉන්න කාලේ නම් පිළිගත්තේ හොඳ අනේ මේ හොඳ විදියට මේ පිළි අරගෙන මේ මොකද්ද කරේ කියලා අම්මත් අහලා තියෙනවා දුකින්. අඬන ඒ වෙලේ ඇඬුවා කියලාත් මට කිව්වා. ඇඬිලා ඒ වෙලේ ඇඬිලා. ඒ අම්මට ඇඬිලා තියෙනවා. අපේ අම්මට ඇඬිලා තියෙනවා. ඒ විස්තරේ කියද්දි ඊට පස්සේ ඒ සර් මැදිහත් වෙලා හරි මේ මට එන්න කියලා තියෙනවා. මම ඒ සේම බලා ගන්න කියලා. ඊට පස්සේ කොහොම හරි මම ඒ සර්ත් එක කතා කරලා පළවෙනි විභාගෙට පෙනී ඉන්නවා. ඒ විභාගෙට පෙනී ඉන්නේ මම ගම්පා ගෙදරින්දන් තමයි විශ්වවිද්‍යාලයට එන්නේ. හැම විභාගෙටම පෙනී හිටියේ ගම්පා. උදේ හයිවේ බස් එකේ නැගලා තමයි එන්නේ. ගියාද්දි මට එහෙම සල්ලි නෑ යන්න. මම යන්නේ බස් එකේ. මේකටත් මගේ අයියා තමයි වියදම් කරේ. නැතුව මට මෙහෙමවත් අයියාවත් මට දුන්නේ නැත්තම් මට ඒ විභාගෙටවත් එන්න විදියක් තිබුණේ නැහැ. ඊට පස්සේ මේ විභාගයෙන් පස්සේ දෙවනි සෙම් එක පටන් ගත්තා. රැග් එක දිගටම ක්‍රියාත්මක වෙනවා. රැග් එක ඉවර වෙන්නේ මේගොල්ලෝ සෝෂල් දීලා ඉවර වුණා. ඒක අවුරුද්දක් විතර වෙනවා.
සෝසල් එක දීලා ඔක්කොම ඉවරුණාට පස්සේ තමයි රැග් එක ඉවරක් කියලා තියෙන්නේ. මම ඊට පස්සේ සමන්චන්දන් සර්ට කිව්වා සර් මට එන්න බෑ ඔය ෆේස් කිට් අඳගෙන මේ විදියට එන්න බෑ මම මට ඕන විදියට අදින් පස්සේ විශ්වවිද්‍යාල දෙවෙනි සෙම් එකේ ඉඳන් එනවා. ඒ සර්ට මම කිව්වා. ඊට පස්සේ ඒ සර් කිව්වා හරි පුතා ඔයා එන්න ඔයාට ඕන විදියට එන්න කියලා. ඊට පස්සේ ඒ දව මම ඔක්තෝබර් 1 තමයි පළවෙනි මේ පටන් ගත්ත පළවෙනි දෙවෙනි සෙම් එකේ පළවෙනි දේශනේ ඉතිහාස දේශනයක් තිබ්බේ. ඒ දවසේ මම ගියා විශ්වවිද්‍යාලයට උදේ 8ට තිබ්බේ. මට ඒ අර පූජා භූමිය කියලා කුදන මන්දා කියන හඳුන්නන තැනකදී පහර දීමක් කරා. මම මේ පූජා භූමියේ ඉන්න හේතුව ඒ දේශනයේ තිබ්බ ඔඩිටෝරියම් එකේ ඒ වෙලේ වහලා තිබ්බේ. මට එතන මේ ඒ වෙලේ මම දේ කාලා හිටියෙත් නැහැ. මම අර බංකුවක් තිබ්බ හින්දා තමයි එතන වාඩි වෙලා හිටියේ දොර අරිනකම්. එතනට ආවත් තර්ඩ් ඉයර් ස්ටුඩන්ට්ලා දෙන්නම්. ඒ ස්ටුඩන්ට්ලා දෙන්නගෙන් එක්කෙනෙක් මට මේ මෙතන හිටියේ මොකදද මේ ඇඳුම නැත්තේ මොකද කියලා අහලා කිසිම හේතුවක් නැතුව මට පහර දෙනවා. ඊට පස්සේ මම මේ පිළිමන් සමන්චන්දන සර්ටත් දැනුවත් කරලා එයාට විරුද්ධව ඇක්ෂන් එකක් අරගෙන එයාගේ ශිෂ්‍යභාවය අහෝසි කරනවා. ඊට පස්සේ වෙන්නේ මේකේ මහා ශිෂ්‍ය සංගමයේ ඉන්න සභාපති කෙනෙක්. ඒ සභාපතියනම වගකීම බාර ගන්න මින් ඉදිරියට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. මම එයා පළවෙනි වතාව පොරොන්දු වෙලා ඒ කියන්නේ අදාළ සර්ලා සියලුම දෙනා දැනුවත් කරලා එයාට ඒ විදියට සාධාරණයක් අරන් දුන්නේ. ඒ කියන්නේ ලබා දුන්න ශිෂ්‍යභාවය අහෝසි කිරීම නැති කළ දේවා. ඊට පස්සේ කොහොම හරි මට ප්‍රශ්නයක් ඇති වුණේම නැහැ. මම දෙවෙනි විභාගෙත් ලිව්වා. ඊට පස්සේ දෙවෙනි විභාගේ ලියලා දෙවෙනි වසරට, ඒ කියන්නේ දෙවෙනි වසරට ගියාට පස්සේ අපේ ජෙනරල් ස්පෙෂල් කියලා කඩන කාලයක් තියෙනවා. ඒ කාලෙදී මම ගියා සාමාන්‍යවේදී දේශනයක් සමාජ විද්‍යාව 10-12 පැයේ තියෙන දේශනයකට LT5 ශාලාවේ තිබ්බේ. මේ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මේ සිංහල අධ්‍යන අංශ ඉදිරිපිට තියෙන පරිපෙළ මේ ඉස්සරහ තමා තිබ්බේ. මම දේශනයේ කලින් තමයි ගියේ විනාඩි 15කට වගේ කලින් ගියේ. මම ඉතින් මේ 10 වෙනකම් පොඩ්ඩක් මේ වාඩි පෙළ ළඟ වාඩි වෙලා හිටියා. ඒ අසල මගේ බැජ් එකේ ගර්ල්ස් ටික වාඩි වෙලා හිටියා. මම දන්නේ නැහැ මොකට හිටියද කියලා. වාඩි වෙලා හිටියා. ඊට පස්සේ මම මේ ඉන්න අතරේ කෝල් එකකුත් අරගෙන තමයි හිටියේ. ඒ වෙලේ මගේ සෙකන්ඩ් ඉයර්, ඒ කියන්නේ මගේ වැඩිමල් බැජ් එක වට වෙනවා මම දැක්කා. මම හිතුවා මේක හොඳකට නෙමෙයි වටන වෙන්නේ කියලා. මම කෝකටත් ෆෝන් එක ඔෆ් කරලා තියාගත්තා විතරයි. මගේ ටී ෂර්ට් එක ඇදලා ඇදගෙන මාව ගත්තා. ඒ වෙලේම මගේ ටී ෂර්ට් එක ඉරුණා. මම හිතුවේ නෑ ඒ වෙලේ ටී ෂර්ට් එක ඉරුණා කියලා. පස්සේ තමයි දැක්කේ ඒ වෙලේ ටී ෂර්ට් එකත් ඉරුවා. ඊට පස්සේ ටී ෂර්ට් ඉරුවට පස්සේ මට වට වෙලා ගැහුවා. මම හරි අමාරුවෙන් එතන එතකොට තව ස්ටුඩන්ට් කෙනෙක් ඇවිල්ලා තමයි මාව බේරගත්තේ. ඊට පස්සේ මම මේ පිළිබඳව කම්ප්ලේන් එකක් දැවුවා. ඒක විශ්වවිද්‍යාල මට්ටමින් යනවා. හැබැයි මේකටත් එනවා සභාපති කෙනෙක් කලාපීඨයේ සභාපති කියලා වගකීම බාරගන්න. මම එයාටත් පැහැදිලි කරා ඕගොල්ලන්ගේ මේ ඕගොල්ලන්ගේ වැඩසටහනද මේ එක්කෙනෙක් කට්ටියක් පහර දෙන්නයි එක්කෙනෙක් ඇවිල්ලා සමාව ගන්නයි වගකීම් බාර ගන්නයි මොකක්ද මේ කියලා මම ඇහුවා ඒ අයගෙන්. ඊට පස්සේ තමයි මේක පොලිස් පැමිණිලා. ඊට පස්සේ මම මේක මේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාටත් දැනුවත් කරා. උපකුලපතිවරයාට දැනුවත් කළාට පස්සේ එතුමටත් පියවරක් ගන්න බැරි කියලා පොලිසියට මේ කම්ප්ලේන් එකක් දාන්න කිව්වා මාතර පොලිසියට. මම මාතර පොලිසියට 2019/3/21/23 මේ පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. ඒ පැමිණිල්ල මම ඔයලා පෙන්වන්නම් ඔයලට. ඒ දාපු පැමිණිල්ල, ඒ පැමිණිල්ල තමයි මේ තියෙන්නේ. මේ පැමිණිල්ල තමයි මේ තියෙන්නේ මාතර පොලිසියට මම කළ පැමිණිල්ල. නමුත් ඒකත් ඒ කාලෙම මේ කිසිම, ඒ කියන්නේ දෙපාරක් ඇඳවීම කරලා තියෙනවා. ඒ වැරදි කරපු අයට දෙපාරක් පොලිසිය විසින් එන්න කියලා. නමුත් මේ අය එන්නේ නැහැ. එන්නේ අර මහජන නියෝජිතෙක් වගේ ඉන්න පීඨ ශිෂ්‍ය සංගමේ සභාපති වෙනවා. මොකක් මේක මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. මේ මෙතන මේක සංවිධානාත්මකව වෙන්නේ. මේ මේ වැරද්ද කරන්න කෙනෙක් ඒකට එන්නේ, ඒකට මුහුණ දෙන්න ඉන්නේ තව කෙනෙක්. දැන් මේ පීඨ ශිෂ්‍ය සංගමේ සභාපතිතුමා විශේෂයෙන් කියන්න ඕනේ, මෙයා අපේ මම දන්න හොඳම යාළුවෙකි ටී ෂර්ට් එකක් ඉරලා, ඒ කියන්නේ සඳළු තලයේ ඉදිරියේදී අපේ බැජ් එකේ ගර්ල්ස්ලා ඉදිරියේගේ යාගේ ටී ෂර්ට් එක ඉරලා යා කැම්පස් එන එක එපා කරවලා. මේ පීඨ ශිෂ්‍ය සංගමේ සභාපති, ඒ සභාපතිගේ නම මම කියන්නම්, මේ නුවන් දර්ශන. ඒ කියන කෙනාගේ නම නුවන් දර්ශන. එයා එනවා, අනේ මම මුකුත් දන්නේ නැහැ, නිකන් වැලපිලා වගේ මාත් එක්ක කතා කරන්නේ. මේ වැරදි කරපු අයමයි අපිත් එක්ක ඇවිල්ලා කතා කරන්නේ. මේ මේ කිසි දෙයක් කරන්නේ නැහැ, වගකීම් බාර ගන්නවා කියලා. දැන් අපි ඒකයි. ඊට පස්සේ මම මේ ඊට පස්සේ තමා මහට ජීවිතර අමතක වෙන්නේ නැති සිද්ධිය වෙන්නේ. අපේ අම්මා නැති වෙනවා 2019/4/4. ඒ දවසේ අම්මා නැති වෙනවා. මම දන්නේ නැහැ, එක හිටි හැටියෙම තමයි රෝහල් ගත වෙන්නේ. ඒ අවස්ථාවේදීම ගම්පා රෝහලෙන් මේ කොළඹ රෝහලටත් මාරු කරනවා. ඒත උදේ පාන්දර තමයි මේ නැතිවීම නැති වෙලා කියලා මට ආරංචි වුණේ. මම මාතර හිටියේ. අයියා තමයි ගම්පා ඉඳන් මට කෝල් කරන්නේ, මේ
වෙලා තියෙන්නේ මම ඒ දවසේ මේ යන්න හැදුවේ අපේ අම්මව බලන්න. ඒ වෙලේම මට උදේම කෝල් එකක් එනවා අම්මා නැති වෙලායි කියලා. මේ නැති වෙන්න මම මුලින් හිතුවේ නැහැ මොකද්ද මේ වෙලා තියෙන හේතුව කියලා. නමුත් මරණ සහතිකය මරණ පරීක්ෂණය මම පෙන්වන්නම් පැහැදිලිවම සඳහන් වෙනවා. මොළේ අභ්‍යන්තර රුධිර වහනයක් කියලා. මරණ පරීක්ෂණේ සඳහන් වෙනවා මොළේ අභ්‍යන්තරේ රුධිර වහනයක් කියලා. අපේ අම්මට ඒ කාලෙවිදි කිසිම ලෙඩක් තිබ්බේ නැහැ. මේ තවත් මේ පරීක්ෂණයක වார்த்தාවක් තමයි මේ තියෙන්නේ. ඒ මේ පරීක්ෂණයේදී පැහැදිලි වෙන්නේ මේ අම්මට. මගේ අම්මට තමයි මම මේ රැග්ගේ කියන අමානුෂික ඒ සිද්ධ වීම් සියල්ලම කියන්නේ. අම්මට මේ සිදුවීම දරා ගන්න බැරි වුණා. මොකද මට දෙවනි පාර පහර දෙද්දිත් මම මේක අයියටයි කිව්වේ. ඊට පස්සේ අයියත් අප්සෙට් එකේ කියන්නේ ඉඳලා අම්මා බලෙන් අහගෙන තියෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒකත් අයියට කියන්න වෙලා තියෙනවා. මේ 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 මෙහෙම සිද්ධිヒින්ද තමයි අම්මා නැති වුනේ. අම්මා නැති වෙන්න මූලිකම වැරද්ද මට රැක් කරපු උදවිය. මම අහනවා මේ විදිහට මට දරුණු ලෙස රැක් කරලා මගේ ජීවිතේ විනාශ කරලා මගේ බලාපොරොත්තු නැති කරලා අම්මා මම වෙනුවෙන් හිටියා අම්මත් මට නැති කරලා මොකද්ද මේ අය ලබාගත්ත දේ? මේ අයට නිත්‍ය නිසි විදියට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද කියලා තමයි අද මම මාධ්‍ය හමුවක් විදියට මේ පෙනී ඉඳලා කතා කරන්නේ. සහ මේ වගේ දෙයක් මේ විශ්වවිද්‍යාලෙ මින් ඉදිරියට වෙන්න දෙන්න එපා. මම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආයතනාත්මකව කතා කරනවා, උපකුලපති ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් කතා කරනවා, ආරක්ෂක අංශය ඇතුළු ආරක්ෂක අංශයෙන් කතා කරනවා. මෙහෙම දෙයක් වෙන්න දෙන්න එපා. මෙහෙම දේවල් වෙන්න දෙන්න එපා. මේ මෙහෙම වුණොත් දැන් මේ අම්මා අපේ අම්මා ගෙදර නැති වුණා කියන්නේ අපේ ජීවිතේම හිර වුණා වගේ. මේ අපේ අම්මා තමයි සියලුම දේවල් කරන්නේ. ගෙදරක අම්මා නැති පාඩුව අනිවාර්යයෙන්ම දැනෙනවා. දැන් අපේ අම්මගේ අවසන් කටයුතු පවා අපිට හරි විදිහට කරගන්න හම්බුනේ නැහැ. අම්මගේ ඔක්කොම සල්ලි තිබ්බේ අම්මගේ account වල. ඒ account ගන්න විදිහක් නැහැ බැංකු වලින් අම්මගේ මරණ සහතිකය ඉල්ලනවා. ඒ හින්දා අපි ඇත්තටම ඒ අවසන් කටයුතු පවා අපිට කරගන්න හම්බුනේ නැහැ වෙලා. මේ වෙලා අපේ අයියා මේ අවස්ථාවට රස්සාවක් කරන හින්දා හොඳයි. අර රස්සාවක් නොකළා නම් අපි කොහොමද මේ දෙයට මුහුණ දෙන්නේ? තාත්තත් රස්සාවක් කරන්නේ නැහැ. තාත්තා රස්සාවෙන් අයින් වෙලා දැන් විශ්‍රාම අරන් ඉන්නේ. එතකොට කොහොමද අපි මේ දේවල්ට මුහුණ දෙන්නේ? ඒ හින්දා මම කියන්නේ මට මේ වෙච්ච අසාධාරණයට සාධාරණයක් අනිවාර්යයෙන්ම මට ලබා දෙන්න. මේ වැරදි කරපු අය නීතියට කොටු විය යුතුමයි. මේ අය නීතියට කොටු වෙනකල් අපි මම අනිවාර්යෙන් මගේ මේ සාකච්ඡා කිරීම. ඒ කියන්නේ මම මේ දැනුවත් කිරීම නවත්තන්නේ නැහැ. මම පත්තරේ සිනුමින ඉරිදා පත්තරේට වෙනම වார்த்தාවක් දෙනවා. තව YouTube එකේ වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා. මම page හදලා ඒ මට කරපු දේවල් මම කියලා තියෙනවා. ඇයි මට තව දුරටත් සාධාරණයක් දෙන්නේ නැත්තේ? ඇයි අපි මොකක්ද මේ අයට කරපු වැරද්ද? අපි විශ්වවිද්‍යාලයට ආවි ඉගෙන ගන්න. අපිට ඉගෙන ගන්න මේ අයයි අපිට ඉගෙන ගන්න දෙන්නේ නැත්තේ. මේ අය මේ මහා රැග් එකක් කරලා මේගොල්ලන්ගේ දේශපාලන අරමුණු හෝ වේවා ඒ වගේ දේවල් වලට අපි යොමු කරගන්නවා. මේගොල්ලෝගේ මූලික අරමුණ වහල්ලු කරගන්න. මේ අර පිකට් වලට ගෙන්න ගන්න වහල්ලු කරන සංස්කෘතියක් තමයි මේගොල්ලෝ හදන්නේ. මේගොල්ලන් මහා විදියට මේ කියන දේවල් නැහැ. මේගොල්ලෝ මේ නිදහස් අධ්‍යාපනයක් කියලා රැකගන්න නිදහස් අධ්‍යාපනයක් නැහැ. අපේ නිදහස් අධ්‍යාපනය නැති කරලා අපි හරි අමාරුවෙන් දුක්මාන්සි වෙලා විභාගෙ ලියලා පාස් වෙලා එන විශ්වවිද්‍යාල ගමන නැති කරන්න තමයි මේගොල්ලෝ මේ දේවල් අපිට කරන්නේ. ඇයි මෙහෙම දේවල් කරන්නේ? මේ අයට ඇයි මේ විදියට නිදල්ලේ නිදහසේ ඉන්න දෙන්නේ ඇයි කියලා මම ඔබලා අහන් ඉන්න ඕගොල්ලන්ගෙන් අහනවා. ඕගොල්ලන් මෙහෙම කරදරයක් වුණා, ඕගොල්ලන් පුතා දුවට මෙහෙම කරදරයක් වුණා නම් ඕගොල්ලෝ මෙහෙම ඉවසනවද? දැන් මම කාටද මම දැනුවත් කරන්න ඕන? සියලු මාංශ දැනුවත් කරලා ඉවරයි. ඇයි මේකට විරුද්ධව කවුරුත් ඇක්ෂන් ගන්නෙ නැත්තේ? මේකට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න මම ආයාචනාත්මකව දැන් වුණත් කියන්න කැමතියි. මට නිසි සාධාරණේ මට මේ වෙච්ච අසාධාරණේ නිසි සාධාරණේ ලබා දෙන්න කියලා මම අවසාන වශයෙන් ඕගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. සහ තව දෙයක් කියන්න ඕනේ, මට මේ වෙච්ච සිදුවීම විශ්වවිද්‍යාල මට්ටමින් දැනුවත් කරලා තියෙනවා. මම UGC එකේ තියෙනවා වෙනම ආයතනයක් රැග් වුණා නම් ඒකට සාධාරණයක් ලබා දෙන ආයතනයක් පවා තියෙනවා. වෙන එන ඒ කියන්නේ අපේ එන අලුත් බැජ් වලට කියන්නේ කොමනම වූ විශ්වවිද්‍යාලයක වූ කමක් නැහැ. අපේ විශ්වවිද්‍යාලය හෝ වෙන රජයේ විශ්වවිද්‍යාලයකට එනවා නම් ඔබ රැග් එකට විරුද්ධ වන්න, රැග් වෙන්න එපා. ඒ රැග් වෙන ඔබ රැග් වෙනවා නම් ඒ කරන්නේ තවත් කෙනෙකුගේ නිදහස් අධ්‍යාපනය නැති කිරීමක්. ඔබ රැග් එකට කැමති නම් ඒ ඔබ කියන්නේ නිදහස් අධ්‍යාපනයේ බාධාවක්. ඒ වෙන කෙනෙක්ගේ ඒ කියන්නේ ඒ දුක්මහන්සි වෙලා අහිංසක දෙමව්පියෝත්ගේ සල්ලි වියදම් කරලා මේ අධ්‍යාපනය ලබන එන අයගේ අධ්‍යාපනය නැති කිරීමක් තමයි මේ රැග් එක කරන්නේ. ඒ හින්දා ඔගොලු හැම දිනම රැග් එකට විරුද්ධ වන්න, රැග් වෙන්න එපා. ඔගොලු රැග් වෙන්න කැමති වෙන්නම එපා. රැග් වෙන්න ඔගොලු රැග් බලෙන් රැග් කරන්න හදනවා නම් විශ්වවිද්‍යාල ආචාර පද්ධතිය දැනුවත් කරන්න.
විශ්වවිද්‍යාල උපකුලපති නියෝජ්‍ය උපකුලපති ඇතුළු ශිෂ්‍ය කටයුතු අංශ ඉන්නවා. ඒ අයව දැනුවත් කරන්න. මේ අය කියන දේවල් ඔහෙලා කරන්න යන්න එපා. මේ අයගේ වහල්ලු වෙන්න එපා. මින් ඉදිරියට මේ වගේ මට වෙච්ච දේ ඔහෙටලා කරගන්න එපා. මේ මට මගේ ජීවිතේ දැන් එහෙම් පිටින්ම විනාශ වෙලා ඉවරයි. හරි. මම මේ වෙනතුරා දෙවන සෙම් ඒ කියන්නේ දෙවන වසරේ ඉගෙනුම ලැබනවා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ විශේෂ වේදි උපාධියක් ලබාගෙන. මම දැනට හොස්ටල් යන්නේ නැහැ. මම දැන් හක්මන කිරින්ද ප්‍රදේශයේ ඉඳන් තමයි පෞද්ගලික නේවාසිකාගාරයේ ඉඳන් තමයි විශ්වවිද්‍යාලයට එන්නේ යන්නේ. ඒ කියන්නේ කරදර මේ අය කරන්න ඕන ඔක්කොම කරලා තියෙන්නේ. මොකද බැජ් එකේ මාව කොන් කරලා තියෙන්නේ. බැජ් එක ඉදිරියේ මාව අපහසුතාවයට ලක් කරලා තියෙන්නේ. බැජ් එක ඉදිරියේ මට පහර දී දෙකක් කරලා තියෙන්නේ. ඒ අතින් කරන්න පුළුවන් ඔක්කොම දේවල් මට කරලා තියෙන්නේ. ඒවට කිසිම සාධාරණයක් ලැබිලා නැති එකයි මට තියෙන ප්‍රශ්නේ. මේ කියනවා මේ අය විභාග කරනවා කියන එක විභාග කළ යුතුයි. මේ අයට දිසි දඩුවම ලබා දීම තමයි විය යුත්තේ කියලා මම කියනවා. මේ සිද්ධින්ද මගේ පළවෙනි අවුරුද්දේ ඇත්තම කිව්වොත් මට විශේෂ වේදි උපාධිය කරගන්න ප්‍රශ්නයක් ඇති වුණා. ඒක මම කියන්න ඕනේ. මම පැහැදිලිවම කියන්න ඕනේ සෙම් දෙකේදීම ලකුණු ලබා ගත යුතුයි. පළවෙනි සෙම් එකේ මට තියෙන්නේ C1+1 B A- සහ දෙවෙනි සෙම් එකේ තියෙනවා A-2 B-1. පළවෙනි එකේ C දෙකක් තිබ්බින්ද මට ස්පෙෂල් කරන්න හම්බුනේ නැහැ. මම ඊට පස්සේ අදාළ අංශ දැනුවත් කරා. මට මේ පළවෙනි සෙම් එකේ කරගන්න දුන්නේ නැත්තේ මේ අහවල් රැග් එක මේ දරණු නවක වදේ හින්දා තමයි මට මේ දේ උනේ කියලා මම UGC එක සහ විශ්වවිද්‍යාලෙ මට්ටමින් දැනුවත් කරලා තමයි මම මගේ විශේෂ වේදි උපාධිය ලබා ගත්තේ. ඒක පිළිබඳව මම තක්සේරුවක් දෙන්න කැමති නැහැ. මොකද AI ඉදිරියේ මෙහෙම දෙයක් වෙනවා. විශ්වවිද්‍යාලයේ ඇතුළත මේන් කැන්ටිම ඇතුළේ අපි රැග් වෙනවා. එතනදී හරි ෆිසිකලි රැග් වීම් කරන්න කියනවා. මේ විදිහට කරන්න, ඒ කියන්නේ ඇඳුම් ගැලවීමක් මෙතන කරන්නේ නැහැ. ගර්ල්ස්ලා ඉදිරියේ මේ දේවල් කරන්න. ඒ කියන්නේ අර ෆිසිකල් දේවල් කරලා පෙන්වන්න කියන දේ අපිට පෙන්නවා. AI ඉදිරියේ කරන්න කියලා බල කරනවා. එහෙම දෙයක් කරනවා. එතකොට ඔබ මේ සම්බන්ධයෙන් UGC එකට කම්ප්ලේන්ට් කරනකොට ඊපස්සේ පොලිසියට කම්ප්ලේන්ට් කරනවා. එතකොට VC ට සම්බන්ධව තත්ත්වය ඉඳලා. ඔව් VC ඒ කියන්නේ මම ප්‍රධාන ආරක්ෂක නිලධාරීතුමා ඔව් එහෙම දැනුවත් කරා. ප්‍රධාන ආරක්ෂක නිලධාරීතුමා හරහා තමයි මට විශ්වවිද්‍යාල මේ ඒ කියන්නේ උපකුලපතිවරයා හමු වීමට අවස්ථාව දෙන්නේ. මම ඒතුමා ඒ කාලේ මේ ඇවිල්ලා සති දෙකක් තුනක් තමයි කියලා කිව්වේ. ඊට පස්සේ මම විශ්වවිද්‍යාල මේ මුල ඉඳන් අගට කිව්වා. AI එතුමත් මේකට විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නැමැති බවයි මට නම් පෙනී යන්නේ. එතුමටත් පුළුවන් මේකට මැදිහත් වෙලා එතුමත් කැමති විශ්වවිද්‍යාලයේ රැග් එකක් නොපැවති යුතුයි කියන මතයේ ඉන්නවනම් ඇයි මට වෙච්ච අසාධාරණයේ පෙනී ඉඳලා මට සාධාරණයක් ලබා දෙන්නේ? මේ දෙයට ඇයි දඩුවම් ලබා දෙන්නේ නැත්තේ කියලා මම විශ්වවිද්‍යාල උපකුලපතිවරයාගෙන් අහන්න කැමතියි. මම මෙහෙමයි කියන්නේ. මොකද මට භාවිත කරපු කොන්ඩම් එකක් තියෙනවා. ඒ කොන්ඩම් එක මෙහෙම සිද්ධියකුත් තියෙනවා. දැන් ඒගොල්ලෝ ප්‍රකාශ කරා මේ මැටමාර පොල්ලේ කොන්ඩම් කිහිපයක් ගහලා පෙන්නවා එක එක පාවිච්චි කරා කියලා. හැබැයි මම ඒක පිළිගන්නේ නැහැ. මොකද අපිට ගණන් කරන්න දුන්නේ නැහනේ. ඒ කියන්නේ කොන්ඩම් මෙහෙම එක එක කියලා ඒක අපේ පිරිස මම දන්නේ නැහැ කීයක් හිටියද කියලා. ඒ අනුව මට කියන්න පුළුවන් වෙනවා මේ වෙන කෙනෙකුට ගහපු කොන්ඩම් එකක් තමයි මටත් ගහලා තියෙන්නේ. මට ඒක සැකයි. මම කියන්නේ ඒක පොඩ්ඩක් හොයලා බලන්න සහ සමහර අයගේ මේක ඇතුළට පවා කරලා කියන්නකෝ. කොන්ඩම් එක ඇතුළුත් කරලා තියෙනවා. ඒ අය තමයි අර වේදනාවෙන් කෑ ගහන සද්ද මට ඇහුනේ. ඒ සද්ද ඇහෙන්නේ ඒක නැති කරන්න තමයි මේ අය බය කරනවා වගේ මල්ලි ගාලා බය කරන්නේ. ඔව් ඒ කියන්නේ ඒක ඒ පුක්කේ භාවය අහෝසි කරන දේ කරන්නේ සෙකන්ඩ් ඒ කියන්නේ මගේ වැඩිමල් බැජ් එක තමයි මම කරන්නේ. අර කොන්ඩම් අර බකට් දෙක අම්මුණේ ගැන මම කියන්න ඕනේ එහෙම දෙයක් තිබුණා. කොන්ඩම් බාල්දි දෙකක් මේ විශ්වවිද්‍යාලයේ තිබුණා. මෙතනදී අපි කියන්න ඕනේ මේක ඇත්තටම අපි කියන්නේ මේ විශ්වවිද්‍යාල අපකීර්තියට පත් වෙච්ච දෙයක්.
මේ මේ මම මේක තිබුණා කියලා කියන්නේ මොකද මටත් කොණ්ඩම් භාවිත කරපු හින්දා මමත් කියනවා මේ විශ්වවිද්‍යාලේ මෙහෙම දෙයක් තිබුණා කියලා. එහෙම කියන්න බෑ මොකද විශ්වවිද්‍යාලේ ඒක වෙනම කාමරයක තිබුණා කියන්නේ. මොකද ඔය දැන් මෙහෙමනේ අපිට විශ්වවිද්‍යාලේ අපේ බැජ් එකේ ගර්ල්ස්ලව අපිව පරිස්සම් කරලා පසුව ඒ අය ඒ යාළු වෙනවා කියන්නේ සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් බැජ් වලත් එක්කනේ. ඒ යාළු වෙද්දි මොන මොන දේවල් වෙනවද කියන එක අපි දන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් ලෙස මේක උනාද කියලා සැකයක් තියෙනවා. ඔබ කැමතිද පොඩි විචනයේදී කාර්මික ප්‍රසිද්ධ මාධ්‍යයන්ට දීපයක් දෙනවා? මාධ්‍යයක සැකයක් කැමති. මම ඉදිරිපත් වෙන්න කැමතියි. මට සාදා නිසි සාධාරණයේ ලැබෙන තුරා මම මාධ්‍යයේ පෙනී සිටින්න කැමතියි.